හැම දිනාටම දිරුවන් සරණයි. උදා වූ නවම්පුර පසළොස්වක පොහොය දිනේ දවසේදී මහනුවර ලේවැල්ල ගංගාරාම ඓතිහාසික පුදබිමේ සිට තවත් ධර්ම දානමය පුණ්‍ය කටයුත්තක් මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. අද දිනය පුරාවටම මේ පුදභූමියේ රැඳී සිටිමිනු සියලුම වැඩසටහන් හිරු ටීවී ඔස්සේ ඔබ වෙතට ගෙන එන්නේ. මෙතෙන් සිට අප සූදානම් කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව සලසා දෙන්නට. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් නමස්කාරපූර්වකව අද දවසේදී අපි ආරාධනා කළා අපේ පූජ්‍යපාද නවගත්තේ ගම සිරිසුග ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපේ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළි අරගනු ලබනවා. එසේ නම් මෙතැන් සිට අප සූදානම් වෙමු කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. අපි හැම දෙනාම නැවතවාරයක් සාධුනාදයක් පවත්වා අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනි. වන්දේමින් ගංගාරාම විහිරේ සැරජුට පත්මින් නිවන් සුවේ සම්පත දින ලෙසට සුවයක් ලබනු රිසියෙන් ගිනි ගත් හදට දෙසාවන් දෙන්න හිරු ටීවී කවි බානට පුරා සම්මතිස් පෙරුම් මැනවින් භාව ගමනේ කැනි මාණ්ඩල බින්දා ගායා හිස බුදු බව ලබාගෙන වාසවතුට වැට කඩුළු බැන්දා දෙසා සදහම් මිහිරිරාවය අමානිවනි සුවය වින්දා ඒවං ගුණ කඳ සීතබාමම පලමු කොට බුදු සමිදු වෙන්දා නින්දා පිපිදෙන විලස සත හට සුගති මඟ වෙත පිහිට කැන්දා උදාකරදී විරාගී සිත කෙලෙස් සිතුවිලි නිබඳ සින්දා සදා සුවදින නිවන මාවත නිකසලව හෙලි කරන හින්දා පුදා ප්‍රතිපත් තියෙන් පූජා දේවන
nu kote dam ruvena venda dharmin kahavat taman siyo lang sasun vet tun sitme benda ira visikot amishe suve niramise o septe vinda mara demumet keles saturang deheng suve mihir kenda dara mulat mange hisse mat tevanu kotte sang ruvena venda yasse jitang nave jiyati jitmas noyati koti loki tang buddha manant gocharang apadang kena padena nisansate siyalla dat piripun nuwanathi budurajanan wahanse කිසි වෙකුටත් වසඟ කරගත නොහැකි උත්තමේකය ධම්මපදය බුද්ධ වග්ගය පළමු ගාථා රත්නය භාවයෙන් භාවය රැඳි ආකෝසල් ඊවෙතේලා sas dam giraving sisile sala deviyan pavanam dinase kusum nila sambudu piyanu tun love eliye kala saye vasarak duk vinde buduan lesete vindi duk aregat gat sitate mahabosatunge siritehi ettiyasete desavang denne kavurut duskara vatate g
ගුණගරුක වාසනාවන්ත පින්වතුනි අදත් හිරු ටීවී සීල පාරමිතාව තුලින් ලෝතර බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිදුහත් අවදියේ සිදු කළ දුෂ්කර වත පිළිබඳවයි මේ පුංචි වේලාව තුල ඔබ සවන් දෙන්නට සූදානම් වන්නේ ඊට ප්‍රථම පාදහාභි වන්දනීන් යුතුව අවසර පතනවා සියම් මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේ සහ රිදී විහාරය හා ලේවැල්ල ගංගාරාම විහාරාධිපති අතිපූජනීය තිබ්බටුවාවේ බුද්ධ රක්තිත් අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව මේ විදිහට දිසවන් නිමාගෙන අසන අදහසින් නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. පින්නතුනි ඒ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වන්දනාමාන කරමින් සමතිස් පෙරුම්දම් පුරා තිදස්ස පුරෙහි වැඩහිඳ දේවතාරාධනෙන් මනුලෝට උපන් සිද්ධාර්ථ නම් අප ගෞතමයන් වහන්සේ විසින් මහා අබිනිෂ්ක්‍රමණයෙන් පසු සය වසරක් පුරාවට විඳි මේ දුක් ගැහැට අපි අසමු දෙසවන් යමාගෙන මහමීර පාරයා දං දීතම් ඉස සස්සරේ පුරා පෙරුමන් පෙරුවා ගගනේ තරු කැට පරදාලන සේ දෙනුවන දං පිනිසම පිදුවා සයෝරේදිය කඳ පරදාහිමි සඳ රුද්දිරය අනුනට නිති බෙදුවා එලෙසින් සමතිස් පෙරුම් පුරාගෙන සම්බුදුවන් නිමි යැයි සිතුවා සම්බුදුවන් නිමි යැයි සිතුවා සිතන්නටත් බැරි දුකක් වින්දේයි බෝසත් හිම ගිරවනන්තරේ ඇසුත් පැනයක් පිළිතුරු දෙන්නම් මේවිලසින් මම නිරන්තරේ මහකරුණාවේ දැස දරාගෙන එදා මෙදා තුර අපගේ කෙරේ අපේ සැම නිවනේ සන්නසාලන්නයි මේවැනි දුස්කර වතක් කරේ පින්නතුනි සය වසරක් දුස්කර වතක
අප මහා බෝසතාණන් වහන්සේ නිමග්න වූයේ තමන්ද සසරින් එතෙර වී අප සෑම දිනමත් සසරින් එතෙර කරවනු පිණිසයි. එසේ සය වසරක් විඳි දුක එදා බුදුමුවගින් මච්චිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තුල සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරබයා අපේ බුදුහාමුදුරෝ දේශනා කළා. අපි අසමු ඒ පිළිබඳ මේ විදිහට. පින්වතුනි, ජාති ජරා ව්‍යාධි දුක්මයි ලොවේ ඇත්තේ, කිසිවෙකු හට එයින් මිදෙන පිහිටක් නැත්තේ. ඇවිලේ සන්තාන ගතව දුක් හැම පැත්තේ, එදා සිතාගෙන තීරණයක් අරගත්තේ, හැරදා රජ සැප සම්පත් සැම පිට වී යනවා, සැම දා ලැබු රජ බොජුනොත් බැහැර කරනවා, මතුදා බුදු වන්නිමියයි සිතින් සිතනවා, පොරවා ගත කසාවතම වනගත වෙනවා. සාරිපුත්තය, පළමුව මම ආහාරයෙන් සුද්ධිය හෙවත් පිරිසුදුකම ඇතිවේදැයි එදා සිතුවෙමි. එබැවින් එකම නිවසකින් ලද එකම බත් පිඬක් පමණක් ආහාරයට මම ගතිමි. අල්ප ආහාර ඇති තවුසන්ගේ වෘත අනුගමනය කරමින් ඒ අනුව දිවි ගෙවන්නට උනෙමි. නිරාආහාරව මම නින්දෙට වැටුනි. නිර්වත්ව දුෂ්කර වතෙහි යෙදුණු මා විසින් ආහාරගෙන අත ලෙව කෑමද එදා සිදු කරමි. සාරිපුත්තය, ඒ මාගේ දුෂ්කර වතයි. කුමක්ද කුසලය කියා සොයන්නට සාරිපුත්ත මම වේසුනිමි, එක් දිනකට එක් වරක් ආහාරගෙන නග්න වනයේ හැසිරුනිමි, කටුතුඩු මත්තේ සිරුරට දුකදී අනන්තවත් මම වැතිරුනිමි. එතරං දුක්ගත් තවත් කෙනෙකු ගැන සාරිපුත්ත මම
නොම දනිමි ආහාරක් සොයමින් ගෙයින් ගෙයට මම සමහර දවසට පිලිපන්නා ඇතමුන් පමණක් නොම සංගවා මට ඇති හැකි සේදානය දුන්නා විමුක්තියේ මඟ සොයා ඇදෙන්න විට තාපස වේසය හරපින්නා සන්ද ඉරු පමණක් මාවිඳිනා දුක බලමින් අහසේ රැකවුන්නා සාරිපුත්තය මම අමු පලා බඩහමු ඌරුහැල් කපාහල යනාදී ධාන්‍ය වර්ග ආහාරයට ගනිමින් ඒ දවස කාලයේ ගත කරන්නට වුණා. එසේම එක් සහල් ඇටයක් එක් මුං ඇටයක් පමණක් ආහාරයටගෙන සුත්තිය සොයාගෙන මම ගියා. විටක මම වනමුල් වනපලා තනකොළ වනමල් ස්වයං පතිත පලාදිය මම ආහාරයේ පිණිස ගතිමි. එසේම මම ඒ විදිහට දුෂ්කර වත සිදු කරද්දී ඒ මහා විකට භෝජනයක් බවට පත්තුනි. වනමුල් පලාගෙඩි කොල කුස ගිනිනි වූවා තිබහට මෙමා තන අගරැඳි පිණිපියුවා නොගෙනෙම ආර තින ගණනක් කල් ගෙවවා එමගින් පවා මම බුදුවන මඟ සෙව්වා ගොම්පස් සොයා වසු පැටවුන් ලූබැන්දා වසු පැටියන්ගේ මල්ලමු මම රස වින්දා සිහිමන්ද වුණා නිරහාරව සිටින්දා බුදු බව පතා මම එතරම් දුක් වින්දා ගත්තෙමි සහල් කුඩු ආහාර පිණිස මම ඒ විතරක්
ande aharet argati mi gom etai ahar kot gen mal mud tam tapes vesin unnimisay vasre mam sariputtaya charanen vimuktiye labeyai asa danagat mama eda grishmahi sharireya tævvemi hima midena dedi seetala kalayehi ratriyedi bava nirvasrava elimahane sakman karannata unemi amu sohon wala malamini wala redi ekutu karagena porawa miniyata hisata tabagena sariputte mama satapunemi malamini walin galawa gat kiswati de ewageema bakamunu piyapadda salu pirilesa viteka mama sariputte deruwemi sohonei tausdam purana mage sirulata gopalu daruwo mutra karannata viya ewageema kan walata iratu gasannata viya ehit mama upekshaven me siyalla sariputteya ivasagena sitiyemi ammusun velata pas kalaya divaraya deka unnemi miniyata kottayak lesagena ehima nindiya gattemi malesiruru eture divareli mama gatte daveta beluvemi eyin labena vimuktiya gana nirantaravam situvemi himma mindena maha sitakaledi eli mahan vela unnemi hiru rasin mange gatama tavamin nivena uraga beluvemi maharayedi sita diya piri vil pokunu vela gilunemi vimuktiye vilasani bandave sariputtaya sevvemi gopalu daruvan karapu hirihara appamanava mama vindemi namut
මසිතෙන් ඔවුන් සමගින් කිසිදු විට නොම ගැටුනෙමි. මල් සිරුරුවල කෙස් වැටිදගෙන රෙදිවැරලිසේ දැරුවෙමි. ඒවිලස මම තපස් සීලය මහාවනය මැද රැක්කෙමි. අප මේ ශ්‍රවණය කරනු ලබන්නේ මහා සිහනාද සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත දුෂ්කර ක්‍රියා සමය සම්බන්ධවයි. පින්නතුනි, එහිදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙසේද දේශනා කරන්නට වුණා. සාරිපුත්තය, මහ වනයේදී මගේ දෙනෙතින් ගොපැල්ලෙකුට හෝ දරට පැමිණෙන්නෙකුට දුටුවොත් මම ඒ වනය අතහැර වෙනත් වනයකට යනවා. කිරි දුර්ග තරණය කරමින් මං වෙනත් වනයකට පියමයිනවා. එකල්හි මම හුදෙක් කලා බවට අතිසයම් ඇලුම් කළා. දුටුවොත් දාරට එන කිසිවෙක් වනය මැද හැර යමි තැන මම තව දුර ටත් නොයිඳ ගිරිහෙල් තලා වන දුර්ගය මැද ඇවිද සෙව්වෙමි විමුක්තිය දිවරය දෙක පිපිද මගෙමි සිතට කෙලෙසුන්ගෙන් අවිමුක්ත බිය නැත ඇති වුනේ එයසා තික ඇත්ත එනමුදු සිරුර තවමත් නිති හටගත්ත රිඳුමං විය දෙපා තුල සිට හිස මත්ත තවරා ගත්තේ ගොම මැටි සම ගින් අලුද උඩුකුරු සයනෙන් හිටියා නොම ඇවිද එම විට ඇවිත් ඉඳ හිට වස වත් මරුද
ඉනෙහි ගියාමාගේ අස ලින්නොයිද උදරය පිට කොන්ද ඒකටම ඇලෝනිය පිට කොඳු ඇටද උදරයටම ඇලෝනිය දැසින් කඳුළු විනුවටලි ගැලුනිය හිඳගත් තැනම සිහිසුන් වී වැටුනිය දැසම මාගේ ඇස් කුවරේ ගිලුනිය ලිඳකට වැටුණු තරු කැටමින් පෙනුනිය ඇටකටු පැදිලා රුසිරි මැකුණිය මාගේ හිස පුරා අකලට ඉරි තැලුණිය සාරිපුත්තය ආහාරෙන්ද එම ඉරියව්වලින්ද එම පිළිවෙත්වලින්ද සම්බුද්ධත්වය අවබෝධ කිරීමට මා හට නොහැකි විය. ඇතැම් මහණ බමුණන්ගේ එම ක්‍රියා පිළිවෙත් නිවනට මඟ නොවීය. ඒ බව මා වටහා ගත්තේය. එම ව්‍රත අනුගමනය කිරීමෙන් ජාති ජරා ව්‍යාධි මරණාදී අනේක දුක්ඛයන්ට පිළියම් කරන්නට නොහැකි වන බව වටහා ගත්තෙයින් මම අත්තකිල මතාන යෝගී පිළිවෙත අනුගමනය කරමින් ශරීරේට දැඩි දුක් දීවෙන් එදා මිදුනේමි. කාලේ ටිකෙන් ටික ගත වෙලා යනකොට පින්වතුනි, එදා අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මිනිසකුට විඳින්න බැරි අසීමිත දුක් කන්දරාවන් විඳිමින් එදා උතුම් වූ සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට වුණා. ගයාහිස විදුරාසන මතට වැඩි කල්හි බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණා. මාර සේනාවරු පැමිණ බෝසතාණන් වහන්සේ ළඟ පැරදුනා. මේ බුදු වන්නට යන මහා උත්තමයාගේ ක්‍රියා කලාපය වලකාලන්නට වසවත් මරුවන් එදා නොයෙක් ක්‍රියාපිළිවෙත් ගත්තත් ඔවුන්ට බුදුවීම නම් වලකාලන්නට බැරි වුණා. කොන්ද කුමුදු සුවදැති කුසුම්නික විල් තලාවෙල සුපිපුනි සසර සපිරෝ පෙරුම් කිසියම් කිසමයක නීති බැබලුනි යලිත් සසරේ නොයන තැනටම අපේ බෝසත් පත්නුනි වෙසක් සඳ නීලාබරට නැංගි සඳ මගේ බුදුමල පිබිදුනි බ
භවයෙන් භවය ඉපදීමම දුක්ක්මය ඉන්නැතිවන්නේ ජීවිතයට දුකක්මය මෙනම් නිබන්ද අසනබුදු බණක්ය නිවනින් නිවීමම කාටත් සැපක්මය කවිබන ඇසුසිත් සුවපත් වේවා දහම් සිසිල ලොව දසත් ගලත්වා සසරේ ගමන මෙතැකින් දුරු වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා පින්වතුනි අද හිරු ටීවී සීල පාරමිතාව තුළින් උතුම් බෝසත් දුෂ්කරවත පිළිබඳ අපි ශ්‍රවණය කරන්නට වුණා ලබාගත් ආශිර්වාදයන් වල බලය මේ පින්කම් වලට අනුශාසනා කරන සියම් මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක හාමුදුරුවන් වහන්සේ සහ රිදී විහාරයේ හා ලේවැල්ල ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධ රක්කිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු පින් ඇති මහා සංඝ රත්නයට ආශිර්වාදයක් වේවා. ඒ වගේම රටවැසි ලෝකවාසී සියලු දෙනාට මෙසේ දහම් කරුණක් අසන්න සලස්වන හිරු ටීවී මාධ්‍ය ජාල ප්‍රධානී රේනෝ සිල්වා මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මෙවැනි පින්කම් සිදු කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බණ ඇසු ඔබ හැම දෙනාටම අවසන එකම දම් සභාවක නිවෙනින් සැනසෙන්න මෙය පාරමිතාවක් වේවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.